ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ණය ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න අගමැතිගෙන් සියලු රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ප්‍රේමලල් ජයසේකරගේ චෝදනාවන්ට තලතාගෙන් පිළිතුරු විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනෙමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගිලිහී ඇති බවට සමගී ජනබලවේගයෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාමීය කුමරු ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී යෝජිත වැඩසටහන් පිළිබඳව පුළුල්ව විමර්ශනය කර තිබෙනවා. පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව දිවයින පුරා වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සමගම දිවයින පුරා ඇති පුරන් කුමරු අක්කර 120,000ක් ආශ්‍රිතව ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ සහාය ලබා ගැනීමට නියමිතයි. නව කෘෂි තාක්ෂණය හඳුන්වා දෙමින් තරුණ ව්‍යවසායකයින් 500ක් කාබනික කෘෂිකර්මයට යොමු කිරීම පිණිස සැලසුම් කරන ලද තරුණ ගොවි සෞභාග්‍ය කාබනික ගොවිපළ වැඩසටහනද මෙහිදී විමර්ශනය කෙරුණා. මාදුරු ඔය දකුණු ඉවුරේ අක්කර 5000ක් ආවරණය වන පරිදි ව්‍යාපෘති සැලසුම් කර තිබෙන අතර ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනයටද එකඟත්වය පළවුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ආර්ථික පුනර්ජීවන පිළිබඳ ජනාධිපති කාර්යසදක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු නිලධාරීන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ණය ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වුණා. ඒ විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වසර පහ තුල අපි ගත්තොත් සාමාන්‍ය ආර්ථික වේගය ඉතාම අඩු මට්ටමකට වැටිලා තිබුණා. ඒක අපිට පොළවේ දැනුණා. ආයතන ගිහිල්ලා මේ බැංකුවලට සින්න වෙලා තිබුණා. ආයතන වැහුණා. ඒ නිසා රජය කල්පනා කළා එක පැත්තකින් සරල බදු ක්‍රමයක් සහ ගෙවන්න පුළුවන් බදු ක්‍රමයක්. මොකද උදාහරණයක් හැටියට සර් අපි ඒ වෙලාවේ බදු කිහිපයක් අයින් කළා. වැට් වගේ මූලික බදුවල 15 තිබ්බ එක 8 දක්වා අඩු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පසුගියදා එල්ල කළ චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළි මහත්මිය ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා. ඊයේ දිනේ මා මේ ගරු සභාවේ නොසිටි අවස්ථාවේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මගේ කනගාටුව මෙන්ම විරෝධතාවය පළ කරනවා. ඔහු අද මරණීය දඬුවමට නියම වූ කෙනෙක් වශයෙන් ඔහුගේ මානසික තත්ත්වය මට හොඳින් අවබෝධ වෙනවා. මෙම ගරු සභාව නියෝජනය කරන කෙනෙක් වශයෙන් මගේ වරප්‍රසාදවලට ඇති වී තිබෙන කරුණු කීපයක් ඔබතුමාගේ අවධානය යොමු කරන්නට මා කැමැති. බොරු කතා කියමින් අනුකම්පාව දිනා ගන්නට ඔහු උත්සාහ කරනවා. ඔහුට දඬුවම් ලබා නොදුනහොත් මා දඩු කඩන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මා කනගාටු වෙනවා ගරු කතානායකතුමනි. අවුරුදු 100කට ආසන්න කාලයක් අපේ පවුලේ පරම්පරාවේ අය වතු හිමිකරුවන් හැටියට කටයුතු කරන අපි ජීවත් වෙන්නේ වතුවල. අපිට හැමදාම උදව් කරන්නේ අපි මේ තත්ත්වයෙන් අපිව නඩත්තු කරන්නේ ඒ අහිංසක කම්කරු කාන්තාවන් අපේ වතුවල දළු කඩලා අපිට ආදායම පෙළ දීලා. මට කිසිම නිපුණත්වයක් හෝ දක්ෂතාවයක් ඒ පිළිබඳව නැහැ. ඒ නිසා මම කවමදාක්වත් ඒ තත්ත්වයට මම පත් මාව පත් කරන්නටත් බැහැ. මා අධිකරණ ඇමතිවරිය හැටියට පත්වන්නේ 2017 අගෝස්තු 25 වෙනිදා.
ඒවන විට එම නඩුවේ කටයුතු විභාග වෙමින් තිබුණ අතර මා කිසිම දවසක උගත් විනිශ්චයකාරතුමන්ලා හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරලා නැති විත්තේ ඒ අය සාක්ෂි දරනවා ඇති. මම පහත් පෙළේ පේමන් දේශපාලනය හෝ වෙනත් දේශපාලනයක් කරන්නට කටයුතු කරන්නේ කරලත් නැහැ. ගරු කතානායක තුමනේ ඊයේ ප්‍රේමදාස ජයසේකර මන්ත්‍රීතුමා දිවුරුම් දෙන්න එනකොට මම විපක්ෂයේ වෙනුවෙන් නැගිටලා මම රීති ප්‍රශ්නයක් තියෙනවා කියලා කඩරගා කිව්වා. ඒක වීඩියෝ වල සටහන් වෙනවා. නමුත් මම නැගිටි විපක්ෂයේ වෙනුවෙන්. නමුත් ඔබතුමා බාව හඳුනගත්තේ නැහැ. You did recognize me. ලේකම් කාර්යාලයත් හොද්දර කොට ඇල්ලුවා. බගේ දිහා බැලුවෙත් නැහැ. එතකොට ඇවිල්ලා දිවුරුම දුන්නා. දිවුරුම දුන්නයි පස්සේ ඔබතුමා කිව්වා රීති ප්‍රශ්න පතු කරන්න කියලා. ඒක වැරදි දේ කතානායක තුමා. ඉතින් ඔබතුමාට අවස්ථාව දුන්නනේ ඊට පස්සේ. ඔබතුමා බට අවස්ථාව දුන්නේ දිවුරුම් දුන්නයි පස්සේ. ඒ පාර්ලිමේන්තු සභාවේ විරුද්ධයි ඒක. මේ ආරම්භයේම මේ විදියට වැඩ කරනකොට අපිත් ඒවා ඔළුවේ මතක තියාගත්තා. ඒක බඩ කියන්නේ. ගරු මන්ත්‍රීතුමා මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ එතුමාගේ ඉතාමත්ම වැදගත් ඒ වගේ මේ සභාවෙත් ගෞරවනීය අවස්ථාවක්. ඒකෙදි වෙනත් ප්‍රශ්න මතු කරලා ඒ වෙලාවේ එහෙම කරන එක යුතුකමක් නෙමෙයි කියලායි මම කියන්නේ. වෙනත් ප්‍රශ්න නෙමෙයි මම මතු කරුවේ රීති ප්‍රශ්නයක්. ඔබතුමා දන්නේ නැහැ මම මොනවද කියන්නේ කියලා. ආ විශ්වාස කරනවා ඔබතුමාලා අපේ ආරක්ෂාව රකි කියලා. ඒ වගේම කැන්සල් වෙන්න ඕනේ. මොකද අපි අපේ විරෝධය ප්‍රකාශ කරා. අපි සභාවෙන් එළියට ගියා. අපි මේකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. සෝ ඔබතුමා අපේ ආරක්ෂාව අපි ස්ටෑන්ඩින් ඕඩර්ස් 21 යටතේ කතා කරේ ස්ට්‍රේන්ජර් ඉන් ද හවුස් කියන එකනේ. ඒ නිසා ඔබතුමා ඒක සම්බන්ධයෙන් කිසිම විදියකින් හෑන්ඩ්සාඩ් එකකින් ඉවත් නොකරයි කියලා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන දකුණේ පුද්ගලයෙක් විදියට පීඩණයන්ට යටත් වෙන්නේ නැතුව ස්වාධීන කතානායකවරයෙක් විදියට වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද ඔබතුමා කතානායකවරයා වෙන්නේ ආණ්ඩු පක්ෂයේ 145 දෙනයි. ඒගොල්ලන්ට සහයෝගය දෙන 4 දෙනෙක් 3 දෙකක් නැති ආණ්ඩුවක් මේක. 158.9යි ඡන්ද. කොහෙවත් 3 දෙකක් හම්බෙලා නැහැ. ජැක් එක ගහන 4 දෙනා එක්ක 149යි. අද දින ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසෙවත් සම්ප්‍රදායක් නැහැ. මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙනකොට ස්ථාවරණියක හෝ මොනවා හරි යටතේ ඒ දිවුරුම් දීමට අවහිර කිරීමට අවසර ඉල්ලීම. ඒක කිසිම සම්ප්‍රදායක් නොවන බව මගේ මිත්‍ර ගරු හිටපු සභානායකතුමාට මතක් කරන්න ඕනේ. හිටපු කතානායකතුමාවත් අපි නැගිට්ටත් පිළිගත්තේ නැහැ ඒ සම්ප්‍රදාය අනුව යමින්. පසුගිය මේ කාල පරිච්ඡේදය තුලදී මේ වර්ෂයේ නිමවෙන්ට කලින් රක්ෂා නොමැතිව සිටි 160,000කට රජයේ ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙල මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව ලංකාවේ ඉන්න සියලුම උපාධිධාරීන් 60,000ක් පුහුණුව සඳහා යෙදවීමේ කටයුත්ත මේ දිනවල කෙරෙනවා. අපොස සාමාන්‍ය පෙළ සමත් නැති සමෘද්ධිලාභී හා අඩු ආදායම් ලබන පවුල්වල ලක්ෂයක් කම්කරු සේවයේ සඳහා රජයට බදවා ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම අර කරටි කඩල යන ලෙස ඉහළ ගිහිල්ලා තිබුණා. ණය පොලිය අනුපාතය අඩු කරලා තියෙනවා. තනි ලක්කමේ පොලියට ණය දෙන 8-9 දක්වා අඩු වෙලා තියෙන ණය පොලිය අනුපාතයේ 7% දක්වා අඩු කරලා ලබන අයවැලේකණයෙන් පසු ඉදිරිපත් වෙන විශාල ආයෝජන ප්‍රවර්ධන බදුසාන පැකේජය සහ පුද්ගලිකාංශයට ලබා දෙන විශාල දිරිගැන්වීම් මාලාව යටතේ මේ රටේ දේශීය නිෂ්පාදනයේ ආරක්ෂා කරන නිෂ්පාදනයේ වැඩි කරන නව දිසානතියකට රට ගමන් කරන වැඩපිළිවෙලට ජාතික වැඩපිළිවෙලක් ලෙස සලකලා සෞභාග්‍ය ඉදිරි දැක්ම ක්‍රියාත්මක කරන්න තමුන්නාසේලගේ සහයෝගය අපිට ලබා දෙන්නට කියන ආයතනය කරමින් කතානායකතුමනි මැයි මාස පළවෙනිදා ඉඳලා අගෝස්තු මාස 31 වෙනිදා වෙනකම් මේ පාර්ලිමේන්තුව කිසිම විදියකට මේ රටේ මුදල් වියදම් කරන්න අනුමැතියක් දීලා නැහැ. මුදල් ඇමතිවරයා වොරන්ට් බලපත්‍රයක් අත්සන් කරලා නැහැ. එහෙමනම් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියපු මේ බදු සංශෝධන කරන්න ඒ කාල පරිච්ඡේදය තුල කොහොමද කරන්නේ? වියදම් කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතියක් ලැබිලා නැති අවස්ථාවක. මගේ උගත් මිත්‍ර ආචාර්ය හර්ෂන් සිල්වා මහතා කියනවා එහෙම වොරන්ට් එකකට අත්සන් කළා නැහැ කියලා. මම ඉතා පැහැදිලිව වගකීමෙන් මේ ගරු සභාවට කියනවා විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් නොකළ අවස්ථාවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155(3) වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් වොරන්ට් එකට අත්සන් කළා තිබෙනවා. අනගලා මේ ඒ 155(3) එහෙම කිසිම දෙයක් නැහැ. 155(3) තියෙන වෙන කතාවක්. කොහෙද යන්නේ? නැහැ. අර පැනලා දුවනවා. මොකක් හරි දෙයක් කියලා දුවලා යනවා. එහෙම කරන්න බෑ. 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙමින් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගිලිහී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාක මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. රටක පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන
ලියවිල්ලක් වෙන්නට ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රටක පාලකයෝ ඒ ජනතාවගේ අයිති පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැතුව සීමාවල් ඉක්ම වෙලා ගමනක් යන එක වළක්වන්න තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන්න කමිටුවක් පත් කරලා තියෙන අවස්ථාවක දඩිවිඩියේ කලබලයේ විසවන සංශෝධනය ගේන්න හදනවා. ඇයි මේ කලබලය? හොඳ දෙයක් ඉදිරිපත් කරනවා නම් ප්‍රගතිශීලී විදියට ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන විදියට ප්‍රජාතන්ත්‍රවාදී විදියට පියවරක් ගන්නවා නම් පක්ෂභේදයෙන් තොරව හැමෝටම එකතු වෙලා ඒක අනුමත කරන්න පුළුවන්. දැන් බලන්න මේ සංශෝධනය ගෙනල්ලා තියෙන විදිය. කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත් කරපු හැටි බලන්න. මට ආරංචි විදියට නම් ප්‍රී කැබිනට් එකක් තෝරගත්ත ඇමතිවරුන් පිරිසකට කැබිනට් මණ්ඩලයේ රැස්වීමට පෙර දවසේ මේක ඉදිරිපත් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තේක දීලා ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒක සම්මතයි. අදෘශ්‍යමාන හස්තය කවුද මේක සූදානම් කළේ? අද වහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ තත්ත්වය මම අපහාස කරන්නේ නැහැ. රූකඩයක්ද ඒ තත්ත්වයට පත් වෙනවා. අගමැතිවරයාගේ උපදේශ පරිදි ඇමති මණ්ඩලයේ පත්කිරීමක් නැහැ මේ සංශෝධන තුලින්. අද බලන්න ජාත්‍යන්තර සංග්‍රහවල් ලංකාව ගැන කොයි විදිහටද ලියන්නේ. මම ආරාධනා කරනවා අගෝස්තු මාසේ ඉකොනොමික් සංග්‍රහව කියවලා බලන්න. ලංකාව ගැන මොකද ලියලා තියෙන්නේ? පිළිගත් සංග්‍රහවල්. අපි කැලෑ නීතියට යන රටක් බවට පේනවා. ගෝත්‍රික දේශපාලනික රටක් බවට පේනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ජනමත නායකයින්ගෙන් සහ මේ පනත ගෙන එන්න කලබලයේ වැඩ කරන උදවියට උදව් කරන්න යන උදවියකින් මම ඉල්ලනවා කරුණාකරලා ඔයගොල්ලන්ගේ බුද්ධිය අවදි කරන්න. 20 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ශ්ව රසක් මෙලෙස අදහස් පළ කළා. අප දන්නවා අපි 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංසදනයේ හරහා අපේ රටේ පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය රට තුල ශක්තිමත් කරන්න අවශ්‍ය කොමිෂන් සභාව පිහිටුවීම, ඒ වගේම විධායක ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කර නාමික ජනාධිපතිරෙද් දක්වා මේ ගමන ගෙනියන්න 20 වෙනි සංශෝධනයක අවශ්‍යතාවය තිබුණා. මේ ප්‍රජාතන්ත්‍රවාදී වගේම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මහජන දේපලයේ ආරක්ෂාව වෙනුවෙන් සකස් වෙයි. මේ යාන්ත්‍රණය එහෙම පිටින්ම අසිෂ්ටත්වය කරා ගෙන යන්න අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පාර්ලිමේන්තුවට අවිල්ල තියෙනවා. එනිසා අද රාජපක්ෂ කරණේ අසිෂ්ටත්වයට ගමන් කරන මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආපහු වතාවක් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් වඩා ගියපු රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඩෝසර් කරණය හෙවත් 20 වෙනි සංශෝධනය. අපි ඉල්ලනවා මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවගෙන්, රාජ්‍ය සේවකයන්ගෙන්, පෞද්ගලිකංශයේ අර්ධ රාජ්‍ය සේවයේ මේ සියලු දෙනාගෙන් මේවට විරුද්ධ වෙන්න. ඒ වගේම අපි දැක්ක පසුගිය විශේෂම කෝප් කමිටුව තුල විදුලිවල මණ්ඩලයේ, කලින් තෙල් සංස්ථාවේ, ඒ වගේම වරායේ, ඒ වගේම ජල සම්පාදනයේ මේ ආදී අර්ධ රාජ්‍ය ආයතනවල විවිධ වංචා දූෂණ පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් එළියට ආවා. ඒවා හෙළිදරව් වුණා. ඒ නිසා මේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඒවා කරන්න බිය වුණා. හැබැයි දැන් විගණන කොමිසම අවශ්‍ය කිරීම ඇතුලේ ඒ බිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. සවුන්ට ඕන ඕන විදියට මේ වගේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ ලැබෙනවා. ඒ නිසා අපි ඉතාමත් වගකීම යුතු අවධාරණය කරනවා 20 වෙනි සංශෝධනය කකුලගත යුතුයි. අපිට පේනවා ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් මෙරටේ ජනතාව දීපු ජනවරම ආණ්ඩුව රාජාණ්ඩුවක් බවට පරිවර්තනය කරන්න පාවිච්චි කරමින් ඉන්නවා කිය. මෙරටේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඒකේ මූලික මූලධර්මය. මූලධර්ම විනාශ කරලා ඒ මූලධර්ම මරලා රාජාණ්ඩුවක් බවට පත්වීම, ඒ වගේම රජෙක් හදන තැනකට යන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. දැන් මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණොත් පාර්ලිමේන්තුවේ මම හිතන්නේ අපේ රටේ නාමය වෙනස් කරන්න වෙනවා. අපේ රට නම් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය. මේකේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන කෑල්ල අයින් කරන්න වෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.